මම කැමැති සඳහන් කරන්න පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපි කවුරුත් පිළිගන්නවා මේ අය වේ ඉදිරිපත් වෙලා තිබෙන්නේ කඩාවැටිච්ච රටක ජන්තම් හෝ බලාපොරොත්තු කීපයක් ඉතිරි කරගෙන රට ගොඩ ගැනීමට යම්කිසි ආරම්භයක් ලබා දීමේ අදහසින් මේ රට කඩාවැටිච්ච එක ගැන හේතුපාදක කියන්න අවශ්‍ය නැහැ මේ රටේම ජනතාව දැන් දන්නවා ඒක පෞගේ කාලෙදී මේ පාර්ලිමේන්තුවේ අපි දීර්ඝ ව්‍යායාමයකින් පස්සේ තමයි 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේ හේතුව මුළු රටම පිළිගත්තා මේ පවතින දේශපාලන ක්‍රමවේදය තුළ රටේ දේශපාලනයට පමණක් නොවේ ආර්ථිකයේ පැවැත්මටත් බාධාවක් තියෙනවා කියලා. එනිසා තනි බලයක් මත ජනාධිපතිවරේ ක්‍රියාත්මක කරනවා වෙනුවට සාමූහික වගකීමක් ඇතුව රටේ වගකීම බාර අරගෙන කටයුතු කරන දේශපාලන සංස්කෘතියක් නීති ක්‍රමවේදයක් අපිට හදන්න උවමනාකම තිබුණා. ඒ අනුව මම ස්තුතිවන්ත වෙනවා අපේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඒ සංශෝධනයට සහයෝගය ලබා දීලා සම්මත කරගනු ලැබුවා. ඒකටත් පදනම වුණේ මේ රටේ ගරා වැටුණු දේශපාලනය කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න නම් අලුත් නීති රාමුවක් තුල අපි වැඩ කළ යුතුයි කියන කාරණය. එදෙන්දි ගරු සභාපතිතුමියනි මම මේ අවස්ථාවේදී ගරු කථානායකතුමාගේ අවධානය යොමු කරනවා දැනට ඒ ව්‍යවස්ථාව ප්‍රතිපාදන අනුව ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ තිදෙනෙක් සහ අනෙකුත් මන්ත්‍රීවරුන් පත් කළ යුතුය තිබෙනවා. දැන් සති දෙකක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. මම දැක්කා ඒ සඳහා අයදුම්පත් කැඳවීමක් පාර්ලිමේන්තුව මගින් කරලා තියෙනවා. අපි එහෙම ප්‍රතිපාදනයක් මේ 21 වෙනි සංශෝධනයට ඇතුල් කරලා නැහැ. සිවිල් සමාජයේ තිදෙනෙක් තෝරාපත් කර ගැනීමේ පූර්ණ බලතල දීලා තිබෙන්නේ කථානායකතුමා ප්‍රමුඛ අග්‍රාමාත්‍යතුමාටත් විපක්ෂ නායකතුමාටත්. මම හිතනවා මේ ක්‍රමවේදය පටලවා ගැනීමක් තිබෙනවා. දරු කථානායකතුමාය නිවැරදි කරයි කියලත් මම බලාපොරොත්තු වෙනවා. මේ සියලු කඩාවැටීම් සම්බන්ධව මේ රටේ ජනතාව ඇඟිල්ල දික් කරන්නේ ආණ්ඩුවට සහ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225 දෙනාට. ඒ අතින් බලපුවාම ජනතාවගේ පැත්තෙන් යම් සාධාරණතාවයක් ප්‍රබල සාධාරණ කරුණක් ඒකට තියෙනවා. මොකද මේ රටේ මූල්‍ය පාලනය පිළිබඳව තනි සහ අනන්‍ය බලය ලබා දීලා තිබෙන්නේ මේ පාර්ලිමේන්තුවට. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ස්වාබැලීමකින් තොරව අධික්ෂණයකින් තොරව මේ රටේ ඕනතරම් වංචා දූෂණ හොරකම් සිද්ධ වෙනවා. ඒ පිළිබඳව විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමල්ලත් ඇති වෙන්නට කරුණු කිව්වා. මේ පාර්ලිමේන්තුවේ අපි අද වාද විවාද කරන අයවැලේකනේ අපි අයවැලේකනේ නෙවෙයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අයවැලේකනේ නෙවෙයි. අපි මේක ආණ්ඩුවේ අයවැලේකනේ තමයි. හැබැයි මේක මුදල් අමාත්‍යාංශයේ විදිහට දෙපාර්තමේන්තු මට්ටමේ නිලධාරීන් තමයි මේකට මූලිකව කටයුතු කරන්නේ. මේ පිළිබඳව සොයා බලන්න අපිට අවස්ථාවක් නැහැ. ඒක නිසා 2007 අවුරුද්දේ මීට අවුරුදු 15කට කලින් මම මේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා. ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා වෙන රටවල් වල දියුණු රටවල් වල තියෙන විදිහට මන්ත්‍රීවරුන්ටත් අවස්ථාවක් තිබෙන්න ඕන රටේ මූල්‍ය පාලනය පිළිබඳව අධීක්ෂණය කරන්න. ඒ සඳහා ස්වාධීන අයවැය කාර්යාලයක් මන්ත්‍රීවරුවෙන් මේ වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවට ලබා දෙන්න කියන ඉල්ලීම කරලා දැන් අවුරුදු 15ක් වෙනවා. 2007 දී කෝප් වාර්තාව ඉදිරිපත් කරලා ඒ ඉල්ලීමත් එක්ක අපි පාර්ලිමේන්තුවේ ඕවර්සයිට් කමිටීස් නැත්තම් කෝප් වගේ කාරක සභාවල කටයුතු මේ රටේ ජනතාවට දැනගන්න මාධ්‍යයට විවෘත කරන්න කියලා අපි යෝජනාවල් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒවා ක්‍රියාත්මක කරන්න අපි කල්ගත වුණා. ඒ වෙනුවෙන් 2007 වර්ෂයේදී අපිට ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 100ක ආධාරයක් ලබා දුන්න මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න. නමුත් එදා හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා රුපියල් මිලියන 100 භාණ්ඩාගාරයට ගත්ත මිසක් මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වලට ඉඩ දුන්නේ නැහැ. ඒ වායේ ප්‍රතිඵල විදියට තමයි අද අපිට මේ අර්බුදවලට මූණ දෙන්නට සිද්ධ වෙලා තිබෙන්නේ. වර්තමාන ගරු ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා පනත් කැටුම්පත සකස් කරමින් තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ ස්වාධීන අයවැය කාර්යාලයක් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කීපය තුළ ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ඉදිරිපත් කරලා ඒ කටයුතු කරන්න. ඇත්ත වශයෙන්ම
දේශපාලඥින්ගේ වගකීම මෙතෙන්ට පැටවිලා තියෙන්නේ දේශපාලඥයන් විසින් වැරදි පුජ්‍යලයන් රජයේ වැදගත් ස්ථානවලට පත් කිරීම නිසා 2006 අප්‍රේල් මාසෙදී එවකට මම රාජ්‍ය බැංකු සංවර්ධන අමාත්‍යාංශ ධූරයෙන් ඉල්ලලා අස්වෙන්න බලපාපු එක හේතුවක් තමයි එදා රජය මහා බැංකුවේ අධිපතිවරයා විදියට කබ්‍රාල් මහත්තයා පත් කරනකොට මං කෝහු සුදුසු නැහැ කියලා මේ රටේ ආර්ථිකය කඩාවැටෙන මූලික වශයෙන් ලොකු විනාශයක් කරපු තැනැත්තෙක් තමයි නිවාඩ් කබ්‍රාල් කියන්නේ ඒ වගේම පීබී ජයසුන්දර කියන්නේ එදා ආණ්ඩුවේම අය ආර්ථික ඝාතකයෝ විදියට හඳුන්වලා දුන්නා ඒ උදවියගේ ක්‍රියාකලාපේ නිසා අද පාර්ලිමේන්තුවේ 225 දෙනාටම බැටකන්න සිද්ධ වෙලා තියෙනවා ඉතින් ඒ වගේ තැනැත්තම් පත් කිරීම තමයි අපේ රටේ දේශපාලඥයන් විසින් සිදු කර ඇති වැරදි අපේ රටේ ස්ථාවර ආර්ථිකයක් හදන්න අවශ්‍ය ආර්ථික මර්මස්ථාන පිළිබඳව අපි අවධානය තාම යොමු වෙලා නැහැ මූලික වශයෙන් අපේ රටේ රේගුව මේ රටේ මං විශ්වාස කරන්නේ අපිට ලැබෙන්න ඕන ආදායමෙන් 50ක් 60ක්වත් රේගුවෙන් ලැබෙනවා කියලා අපි එකකින් කියන්නේ සියලුම නිලධාරීන් දූෂිතයි කියලා යම් ප්‍රමාණයකට රටට ඔරොත්තු නොදෙන ප්‍රමාණයට මේ රේගු කියන දෙපාර්තමේන්තුවේ රටට ලැබෙන්න ඕන ආදායම අපිට අහිමි වෙලා තියෙනවා. පෞගිය දිනවල කොළඹ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදිහට මම කටයුතු කරද්දි මම අධීක්ෂණය කරා සමහර උපදෙස් ලබා දුන්නා. මේ රේගුවේ HS කෝඩ් වලින් කරන වංචා වගේම මේ රේගුවේ කටයුතු කරගන්න ජනතාවට තියෙන අපේ ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට තියෙන අපහසුතාවය 11 පොලකට ගිහිල්ලා අනුමැතිය ලබාගෙන එනකොට අඩු ගානේ රේගු බද්ධ ගෙවා ගන්න බැංකුවක් මේ රේගු ඇතුලේ නැහැ. අපේ ගුවන්තුඩු පොලවල් වල පැය 24 බැංකු වැඩ කරනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැය 24 බැංකු තියෙනවා. හැබැයි රටට වැඩිම ආදායම ගෙන දෙන මේ රේගු දෙපාර්තමේන්තුවේ කොළඹ රේගුවේ රාජ්‍ය බැංකුවක සාකාවක්වත් නැහැ. ඒ දවස්වල පොරොන්දු වුණා එහෙම එකක් ඇති කරනවයි කියලා මම දැන් නම් දන්නේ නැහැ. එහෙම දෙයක් ඇති කරලා තියෙනවද නැද්ද කියලා. සුරාබතු දෙපාර්තමේන්තුව පිළිබඳව විශේෂ විශාල චෝදනා තියෙනවා. ඒවා ඔක්කොම අසත්‍ය නෙවෙයි. ඒවයි සත්‍යතාවයල් තියෙනවා. රටට ලැබෙන්න ඕන ආදායම් අහිමි වෙනවා. ඒ වගේම ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පූර්ණ පරිවර්තනයක් අපිට අවශ්‍යයි. අද අපේ රටේ ඇත්ත ඒ ආණ්ඩුවද මේ ආණ්ඩුවද කියන එක නෙවෙයි අදාළ. අපේ රටට බදු ප්‍රතිපත්තියක් නැහැ ගරු සභාපතිතුමියනි. මම යම් කිසි ශේෂ්ත්‍රයක ව්‍යාපාරයකට ආයෝජනය කරනවා නම් අඩුම ගානේ අවුරුදු 10ක් 15ක් යනකම් ඒ ශේෂ්ත්‍රයෙන් මට ගෙවන්න සිද්ධ වෙන බද්ද මම දැනගන්නට ඕන. එහෙම නැත්නම් මට ආයෝජනය කරන්න බෑ. ආයෝජනය කරත් මම ලොකු අවදානමක් ගන්නවා. අද ව්‍යාපාරිකයෝ යම් ශේෂ්ත්‍රයකට සෞඛ්‍ය වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන් පෞද්ගලික අංශයෙන් යම් ආයෝජනයක් සිද්ධ කරනවා නම් ඒගොල්ලන්ට හිතා ගන්න බෑ ලබන අවුරුද්ද වෙනකොට රටේ බදු ප්‍රතිපත්තිය මොකක්ද කියලා. මුදල් නැමැති මාරු වෙනකොට, මුදල් අමාත්‍යාංශයේ ලේකම්ලා මාරු වෙනකොට, ආණ්ඩු මාරු වෙනකොට මේවා වෙනස් වෙන නිසා රටේ ස්ථාවර භාවයක් ආර්ථිකය තුළ ඇති කිරීම අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා. මේ බදු ප්‍රතිපත්ති අනාගතයේ අවුරුදු 15ක් 20ක් ඉදිරියට අනුගමනය කළ යුතු. ඒවා සකස් කරන්න, ඒවා නීතිගත කරන්න ඒ වගකීම මේ පාර්ලිමේන්තුව දිගින් දිගටම පැහැරහැරලා තියෙන නිසා තමයි අපිට මේ පිළිබඳව ගැටළු වලට මූණ දෙන්න සිද්ධ වුනේ. රටේ ආර්ථිකය කඩාවැටෙන්න පටන් ගත්තේ. ඒ වගේම තමයි දූෂණයට විරුද්ධව සටන් කරන්නේ නැහැ. දූෂණය සම්බන්ධ කිසි වචනයක්වත් මේ අයවැය නැති බවත් විපක්ෂෙන් චෝදනා කරා. ගරු සභාපතිතුමියනි, අපි දන්නවා මේ රටේ තිබෙන දූෂණය බරපතල කාරණයක්. මේ දූෂණය එක තැනක නෙවෙයි තියෙන්නේ. මේ රටේ ජනාධිපතිවරයා පත් වෙන්නේ දූෂණය තුල. මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් වෙන්නේ දූෂණයත් එක්ක. මේ රටේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරයෙක් පත් වෙන්නේ දූෂණයත් එක්ක. මේ හැමතැනම ඉන්නවා ජාවාරංකාරයෝ. මේ හැමතැනම ඉන්නවා කළු සල්ලිකාරයෝ. අපේ හිටපු ජනාධිපතිතුමාට උනේත් ඒක. එතුමාට මුණ දෙන්න උනේත් ඒ ඉරණම. එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දුන්න කළු සල්ලිකාරයෝ ඒ ජාවාරංකාරයෝ තමයි එතුමාට එතුමායි පෙළඹෙව්වේ. අපේ රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න. බදු ප්‍රතිපත්තිය වෙනස් කරා. ගරු සභාපතිතුමීනේ 1000 බිලියන 1400ක් ආදායම පූර්ණ ආදායම තියෙන රටක බිලියන 600ක් එකපාරට කපා හරපුවම වැඩි ආදායම් තියෙන අයට බදු සහන දෙන්න රටට ආර්ථිකයට වෙන දේ ගැන හිතා ගන්න ඕන දරුවෙකුට පුළුවන් නේ. හැබැයි අඩු ගන්න ඒ තරමටවත් හිතුවේ නැති නිසා කළු ජාවාරංකාරයින්ට මේ රටේ දේශපාලනය යට වෙලා තිබුණ නිසා තමයි ඒක උනේ.
ඒක පාර්ලිමේන්තු මට්ටමේදී සිද්ධ වෙනවා ඒක නිසා අපිට අපි ඒක වෙනස් කරන්න ඕන නැත්නම් මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අපිට ගෙනියන්න බෑ අපි අද ඉතාම අසීරු තත්වයක ඉන්නේ හැබැයි අපි සතුටු වෙනවා රට වැටිගෙන ආපු වේගය බලනකොට මේ රට අරාජික වේගෙන ආපු වේගය බලනකොට අද පාර්ලිමේන්තුවත් අද ප්‍රජාතන්ත්‍රවාදයත් මේ තරමට බේරගන්න ඉතිරි කරගන්න අපිට පුළුවන් කම ලැබිලා තියෙනවා ඒ වෙනුවෙන් අපි ගරු ජනාධිපතිතුමා අපි ආරාධනා කරා අපි සහයෝගය ලබා දුන්නා අපි විශ්වාස කරා එතුමගේ නායකත්වය තුල මේ රටේ නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න පුළුවන් කියලා අපි වගකීම් ගත්තේ ඒ විශ්වාසය මත වගකීම් දෙනකොට ඉපැයි කියලා දුවන තත්වයක් මේ පාර්ලිමේන්තුවල තියෙද්දී අපි යම් කැපකිරීමක් කරේ ඒ වගකීම් බාර අරගෙන මේ අමාරු කාර්යය ඉෂ්ට කරන්න තමයි ඒ දූෂණය නවත්තන්න අපි පියවර ගන්නවා ගරු සභාපතිතුමියනේ මේ වෙනකොටත් අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව වෙනුවට අපි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් ප්‍රමිතීන් වලට අනුකූලව දූෂණ විරෝධී පනතක් කෙටුම්පත් කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකරුන්ට අපි ඉදිරිපත් කරලා තියෙනවා ඒ අනුව ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා තමුන්නාන්සලා සියලු දෙනාගේ ඒ දායකත්වය ඇතිව ඒ දූෂණ විරෝධී පනත සම්මත කරගන්න ඒ වගේම අලුතෙන් අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවක් පිහිටවන්න ගරු සභාපතිතුමියනේ අකමැත්තෙන් උනත් කියන්නට ඕන අපි ස්වාධීන කොමිෂන් සභාව කියලා පිහිටවනවා සමහරු ඒ පිළිබඳ දැඩි ලෙස විවේචන ඉදිරිපත් කරනවා මම අන්තයට යන්නේ නැහැ නමුත් කියන්නට ඕන දැන් මේ අවුරුද්දෙත් අපි අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවට මිලියන 781ක් වෙන් කරලා තියෙනවා ගිය අවුරුද්දෙත් මේ හා සමාන මුදලක් අපි වෙන් කරලා තිබුණා හැබැයි අවුරුද්දා පුරාවට මේ අල්ලස් දූෂණ කොමිෂන් සභාව කරපු දෙයක් අපි දන්නේ නැහැ ඒගොල්ලෝ ස්වාධීන නිසාම ජනතාවට තොරතුරු ඒගොල්ලන්ගෙන් ගන්න ක්‍රමයක් නැහැ අනිත් පැත්තෙන් මේ රටේ දූෂණ පිළිබඳව ඕනෑ තරම් තොරතුරු පැමිණිලි ගලාගෙන එනවා මේ කොමිෂන් සභාවට ගරු සභාපතිතුමියනි මම ඇමතිවරයෙක් විදියට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා ඔය අල්ලස් දූෂණ කොමිෂන් සභාවට මගෙන් කට උත්තර අරන් තියෙනවා පැය 4 5 6 අදටත් වෙච්ච දෙයක් නැහැ ඒක නිසා මෙහෙම අල්ලස් දූෂණ කොමිෂන් සභාවකින් මොකටද ඇති වැඩේ අල්ලසා දූෂණ කොමිෂන් සභාව තොරතුරක් ලබා දුන්නම සාක්ෂියක් තිබුණම කටයුතු කරන්නේ නැත්තම් ඒකටත් බනින්නේ අපිට නෙවෙයිද මේ මන්ත්‍රීවරු 225 දෙනා ඒකටත් බැනුම් අහන්නේ නැද්ද එහෙනම් අපි කාටත් වගකීමක් තියෙනවා මේක වගකීතු ආයතනයක් බවට පත් කරගන්න ඒ වගේම කරු සභාපති තුමියනි අපි අලුතෙන් මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා කැම්පේන් ෆිනෑන්ස් බිල් එක ඒ කියන්නේ මැතිවරණ වලදී මුදල් වියදම් කරනකොට ඒ වියදම් කරන ප්‍රමාණය ඒ පිළිබඳව ගණන් හිලව් ඒ මුදල් ලැබුණේ කොහොමද කියන එක පිළිබඳව වගකීම මේ රටේ ඡන්දයක් ඉල්ලන ජනාධිපතික ඉඳලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් දක්වා වගකීම බාර ගන්න ඕනේ මේ කළු ආර්ථිකය තුල ජාවාරංකාරීන්ගේ ඉත්තම් බවට පත් වෙච්ච දේශපාලඥයොත් එක්ක මේ රට ගොඩ ගන්න බෑ ජාවාරංකාරීන්ගේ අපේ රටේ දේශපාලඥයන් මුදව ගන්නට ඕන ඒ සඳහා පක්ෂ නායකින්ට දැඩි කැපවීමක් නැති නිසා අපිට සිද්ධ වෙනවා නීතියක් ගෙනල්ලා හරි මේ තත්ත්වය වෙනස් කරගන්න ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලයක් ඕනේ ඒ වගේමයි ගරු සභාපති තුමියනි අපිට තිබෙන අනිත් ප්‍රශ්නේ තමයි මේ අල්ලස් දූෂණ සම්බන්ධව රජයේ බොහොම ආයතනයක් අපිට පරිගණකගත කරන්න පුළුවන් ඩිජිටල් කරණයට අපිට යන්න පුළුවන් හැබැයි අපි කොච්චර උත්සාහ කරත් සමහර අමාත්‍යංශ සමහර ආයතන තිබෙනවා ඒ රජයේ නිලධාරීන් මේවට ඉඩ දෙන්නේ නැහැ මේවා වළක්වනවා ඒ නිසා රජයේ නිලධාරීන්ගේ අවශ්‍යතාවයට අනුව නෙවෙයි රටේ ජනතාවගේ අවශ්‍යතාවයට අනුව අපි මේ පරිවර්තන මේ ප්‍රතිසංස්කරණ කරන්න ඕන අද අපේ රටේ රාජ්‍ය සේවය ගත්තම පෞගේ වසරවල වල ගත්තම බදු ආදායමේ 86%ක් අපි වෙන් කරලා තියෙනවා රාජ්‍ය සේවය නඩත්තු කරන්න හැබැයි අනිත් පැත්තට හැරිලා බලපුවාම අපි කොහොමද තක්සේරුවක් ගන්නෙ අද රටේ ලක්ෂ 15කට වැඩි රාජ්‍ය සේවයෙන් රටට ලැබිලා තියෙන ඵලදායිතාවය කුමක්ද කියලා ඒ වගේමයි ණය කන්දරාවක් ගැන කතා කරා ඇමරිකාන් ඩොලර් බිලියන 52ක් අපි ණයකාරයෝ කොහොමද ඒක උනේ අපි නම් මේක දැනගෙන හිටියා අපි කලින් කිව්වා මේක මේ රටට මෙහෙම වෙනවා කියලා අපි කිසිදු ඵලදායිතාවයක් නැති ව්‍යාපෘතිවලට කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ණය ලබා ගත්තා අද ඒවා එකතු වෙලා තියෙනවා පොලි පිට පොලි ඒව ගෙවා ගන්න බැරුව තමයි මේ රටේ ආර්ථිකය කඩා වැටුනේ. ගරු විජිතේරත් මැතිතුමා කිව්වා IMF එකට ගිහිල්ලා රට ගොඩ ගියේ නැහැ කියලා. ඒක ඇත්ත. අපි මේ යන්නේ 17 වෙනි වතාවට. 16 වතාවක් අපි ගියා.
රට ගොඩ ගන්න බැරි වුණා. ඉන්දියාව කඩාවැටුණ ආර්ථිකය 1991 ඉන්දියාව IMF එකට ගියා. ඒගොල්ලෝ ආධාර ලබා ගත්තා. ඒගොල්ලන්ගේ ආර්ථිකය සකස් කරගත්ත ආද වෙනතෙක් ඉන්දියාව බංකොලොත් වෙලා නැහැ. මේ වෙනකොට මේ කලාපේ තියෙන විශාලතම ආර්ථිකය ශක්තිමත් ආර්ථික ඉන්දියාව ගොඩනගාගෙන තියෙනවා. ඇයි අපිට එහෙම උනේ? අපි 16 වතාවම කරලා තියෙන එකම දෙයයි. අපි IMF එකෙන් ගන්නව ආධාර උපකාර ලෝක වෙනත් ආයතන වලින් ආධාර උපකාර ගන්නවා. ඔත්තුමයි කාලයම සම්. අපි මේ ඔක්කොම අරගෙන අපි කරලා තියෙන්නේ මොකද්ද? අපේ සේවා ආර්ථිකය පුළුල් කරලා තියෙනවා. සේවා ආර්ථිකය පුළුල් කිරීම හරහා අපි කෘෂි කර්මාන්තයේ 8%කට හකුලවලා තියෙනවා. කර්මාන්තයේ 32%කට හකුලවලා තියෙනවා. සේවා ආර්ථිකයේ 60%ට පුළුල් කරලා තියෙනවා. ඉතින් අපිට මේකේ ගොඩ එන්න නම් මේ සේවා ආර්ථිකය අපි හකුලවන්න ඕන. සේවා ආර්ථිකය හකුලවන්න කියන්නේ ඒකේ ප්‍රමාණය කැපැසිටි එක අඩු කරන එක නෙවෙයි. ඊට වඩා වැඩි ප්‍රතිශතයකට අපේ කෘෂි කර්මාන්තය අපි ඉහළට ගෙනියන්න ඕන. මොකද කෘෂි කර්මාන්තය අතින් අපිට හුඟක් තව දුර ගමනක් යන්න පුළුවන් සම්පත් තියෙන රටක් මේක. ඒ වගේම කර්මාන්ත අංශයත් ඒ ආකාරයටම පුළුල් කරන්න ඕන. ඒ හරහා තමයි දිගු කාලීන වශයෙන් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඔබතුමියට බොහොම ස්තුතියි.